අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 1034ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 26920ක් පමණ වෙනවා. තවදුරටත් මේ මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක කරනු ලබනවා. ඔබ මේ ආකාරයටම තවත් දින කිහිපයක් රැඳී සිටියහොත් ලබන 14 වෙනිදා වන විට මේ සංචාරක සීමා නිමා කරමින් රට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට හැකි වෙයි. නමුත් ඔබ එසේ නොසිටියහොත් තවදුරටත් එවැනි සංචරණ සීමා පැනවීමට සිදුවෙයි. ඒ නිසා ඉදිරියේදී රට විවෘත කිරීම පිළිබඳ වගකීම ඔබ සතුව තියෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී කැස්බෑව හල්පිට ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයක් වැටලීමට කැස්බෑව පොලිසිය අද අලුයම ක්‍රියා කළා. එහිදී කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට බවයි පොලිසිය ප්‍රකාශ කළේ. උපන්දින සාදය සඳහා රැගෙන විත් තිබූ ආහාර මින්ම උපකරණද පොලිස් භාරයට ගෙනුණා. ගංජා පැකට්ද එම සැකකරුවන් ළඟ තිබූ බව පොලිසිය පවසනවා. සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ වැඩපිළිවෙල රට පුරා ක්‍රියාත්මක කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සමුපකාර සමිති සහ සනස මගින් සිදු කරනවා. සහන මිලකරන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමටයි පියවරගෙන තිබෙන්නේ. අනුරාධපුර නගරයේ සතුෂ ශාඛාවේ මත්පැන් අංශය බලෙන් විවෘත කර එහි මත්පැන් තොගයක් රැගෙන යාමේ සිටිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසනවා. සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේදී මත්පැන් සල් වසා තබන ලෙස දැනුම් දී තිබෙනවා. එවැනි පසුබිමකයි මෙලෙස අලෙවිසල බලෙන් විවෘත කර මත්පැන් රැගෙන ගොස් තිබෙන්නේ.